නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සාමාන්‍ය ජනතාවගේ දුක කඳුල වේදනාව හඳුනා ගන්නට ඕන. උන්ජි මිනිස්යාගේ හද ගැස්ම අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්නට ඕන. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මම ඔබලට කියන්න කැමතියි, ජනාධිපතිවරයා හැටියට පත්තුණු වහාම අපි කාමන් බද්ද ඉවත් කරනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මම පිළිගන්නවා පරිසරය ආරක්ෂා කරන්නට ඕන. මමත් පරිසර හිතවාදියෙක්, මමත් පරිසර හිතකාමී පුද්ගලෙක්. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදුබර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි. පොදු ජනතාව පීඩණයට ලක් වෙලා, සාමාන්‍ය ජනතාව අසහනයට පත් වෙලා, පොදු ජනතාවට ජීවත් වෙන්න තිබෙන ඔක්සිජන් නතර කරාම පොදු ජනතාව මරණ මංචකය කරා යනවා. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙනියන්නට නෙවෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට, මට නෙවෙයි. මම ඔබලට කියන්න කැමති, මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්ද, ජනතාවට මේවා දරා ගන්න පුළුවන්ද. ඒවා පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, දෙස මේ වසරේ තමුන්නාන්සලා 16 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරනකොට සාමාන්‍ය ජනතාවගේ දුක දන්න ජනාධිපතිවරයා පත් කරලා අසහනයට පත් වෙච්ච, පීඩණයට පත් වෙච්ච, බදු බරින් මිරිකිච්ච තමුන්නාන්සලාගේ ජන ජීවිතය මේ මහා බදුබරින් නිදහස් කරන්නට අපි යපගප වෙනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. Breaking.lk